තිරනාත්මක මොහතක මේක ජනතාව ඉදිරියේ අපි කියන්නේ වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. දවල් මිගෙල් රේ ඩැනියෙල්ලා ඔබ විකල්පයක් ලෙස සැලකිය යුතු නැත. රට සාමුලින්ම වෙනසී තිබෙන මොහතක අපි අපගේ එක තරගකරුවෙකුගෙන් අහනවා, ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගෙන් අහනවා, අනුර කුමාර දිසානායකගෙන්, ඔබගේ ප්‍රතිපත්තිය සහ මාලිමාවේ ප්‍රතිපත්තිය එකක්ද? මාලිමාව සහ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එකක්ද නැත්නම් දවල් මිගෙල් රේ ඩැනියෙල් කෙලියක්ද කියන එක අපි ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඔබගේ ආර්ථික ප්‍රතිපත්තිය සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික සහ සදාචාරාත්මක මේ මොහොතේ අපිට ඇහෙනවා. ඔබගේ නායකයෝ සමාජ රාත්‍රී සමාජ ශාලා ගැනත් කතා කරනවා, ගණිකා වෘත්තිය ගැන කතා කළා, নানা ප්‍රකාර දේවල් ගැන ඔබ කතා කළා. නමුත් ඔබගෙන් අහන්නේ ඔබගේ ප්‍රතිපත්තිය කුමක්ද, ඔබ යන මාර්ගය කුමක්ද කියන කාරණාව ජනතාවට ඔබ කිව යුතුයි. ලාල්කාන්ත එකක්ද, තවත් කෙනෙකු තව දෙයක්ද? හඳු නැති එකක්ද, තවත් කෙනෙකු තව දෙයක්ද? ඔබ එකක්ද, හරණේ අමරසූරිය එකක්ද, තවත් එකෙකු තව දෙයක්ද කියන කාලයක් නෙවෙයි. සමාජය තුළ අපි පැහැදිලි විකල්පයක් ඉදිරිපත් කරන්නා වූ සමගී ජන බලවේගයයි. සමගී ජන බලවේගය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය තුළ ක්‍රියාත්මක වෙන අපි පුද්ගලික අංශය දැඩි ලෙස ශක්තිමත් කරන රාජ්‍ය තුළ, ඒ වගේම රාජ්‍ය තුළ රජයේ අංශ දැඩි ලෙස ශක්තිමත් කරන්නා වූ විකල්පය බව අපගේ සියලු තරගකරුවන් හොඳට දන්නවා. අපේ දවල් මිගෙල් රේ ඩැනියෙල් ප්‍රතිපත්තියක් නැති බව මේ උදවියට කියන්නට ඕනේ. අපේ ජාත්‍යන්තර සම්බන්ධතා, කාන්තාවන් දිහා බලන්නේ කොහොමද, දරුවන් සම්බන්ධවද, අධ්‍යාපනයද, සෞඛ්‍යද, රාජ්‍ය පරිපාලනයද සම්බන්ධව අපිට තිබෙනේ වගකීමේ වගවීමේ ප්‍රතිපත්තියක්. මම මහින් මෙන්ඩිස්, ශ්‍රේෂ්ඨාධිකරණයේ SCFR 195/2022 නඩුව පවරපු මනුෂ්‍යයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමගි ජන බලවේගයේ රටේ ආර්ථික ඝාතකයන් කවුද කියලා එලි කරන්නට හේතු වූ නඩුවේ පැත්සංකරු. අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණේ උදවියට ඔබව යහපාලන කාලයේ ඔබගේ නායකයන්ව පත්කරා දූෂණය වංචාව පිළිබඳව කතා කරන්නට ඒ ගවේෂණ කරන්න වනවන ෆයිල් වනවන හිටපු ඔබට ආත්මගරුත්වයකින් සදාචාරාත්මක අයිතියක් නැ. කිසිසේ දූෂණ වංචා මැඩලීමේ ක්‍රියාවලිය ඔබට බාරයි කියලා කියන ඒ සම්බන්ධව ප්‍රගතියක් ලැබපු මිනිස්සු තමයි අපි ඔබ ඉදිරියේ කතා කරන්නේ, ජනතාව ඉදිරියේ කතා කරන්නේ වගකීමකින් වගවීමකින් ඒ නඩුවල ප්‍රතිසංකාරයන් විදියට. රනිල් රාජපක්ෂටත් එක දෙයක් කියන්නට ඕනේ. මොකද තාමත් අර නෂ්ටාවශේෂ වලින් පෝෂණය වන්නා වූ රනිල් රාජපක්ෂ කියලා තාමත් අපි කියනවා. මොකද ඔහු එක දෙයක් මතක තියාගන්න ඕනේ, ඔහු රටේ රටවාසීන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරපු නායකයා. මම ගිය පාර කිව්වා තමන් තමන් ඉගෙනගත්ත රාජකීය විදුහලේ ශිෂ්‍යන්ටවත් ඔබ ආදර්ශයක් නොවේ. ඔබ මිනිස්සෙකු වන්නේ ඒ විදිහේ ඉස්කෝලේකට ගිහිල්ලා නැත්තම් ඔබට යන්නෙත් අනිත් මිනිස්සුන්ට ගිය කලදසාව තමයි. විසමතා තිබෙනා වූ සමාජයක ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිය ආධිපත්‍ය, සුප්‍රීම උසාවිය තීන්දු වලට අපහාස කරමින් රාජකීය විදුහලේ ඉන්නා වූ දරුවන්ට පවා ඔබ දෙන්නේ වැරදි ආදර්ශයක් බව තේරුම් ගන්නට ඕනේ. ඔබ වැනි මහලුවේ ඉන්න පරිණත නොවන තරුණ මහලු කතන්දර නෙවෙයි, මහලුවේ ඉන්න පරිණත මිනිසෙකු විය යුතුයි. ඔබ එහෙම පරිණතභාවයක් නැති මිනිසෙක්. එනිසා තවදුරටත් කතා කරන්නේ නැහැ, ජනතාවට කියන්නේ විකල්පය එකම විකල්පයයි. ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, සමගි ජන බලවේගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය තුළ දිස්ත්‍රික්ක 25ම එකම කතාවක් කියන දවල් මිගෙල් රේ ඩැනියෙල්ලට එරෙහි වන එකම නායකත්වය තමයි සමගි ජන බලවේගේ සහ සන්ධානයේ සජිත් ප්‍රේමදාස.